कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो අදත් මේ සියලු පින්වතුන් ඒකරාශි වෙලා ඉන්නේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාශී. මේ අවස්ථාව උදාකර ගන්න වසර කෝටි ගණන් දුක්කින් බා දැන් හොඳටම දන්. ඒ නිසා දැන් වීරය හටගෙන තියෙන ජීවිතයේ නිස්සාර වැඩ පසකින් දයල ශ්‍රී සද්ධර්මයකකාන්දී. කලින් අප්‍රමාණ වැඩ අල්ලගෙන ලෝකයේ බදාගෙන ලෝකයේ අතකොළුවක් වෙලා වහලෙක් වෙලා ලෝකයේ දාශයෙක් වෙලා ලෝකයට දාසකන් කර තන්හා දාසූති ලෝකයේ දාසෙ එහැන නාශේ දිවසරයේ මනසුර උපබ්ද ගන්ඳර ශිස් හස ධර්මයන මේ දොළොස් සාහිතනයන්ගේ දාසේ වෙලා තමයි කටයුතු කරේ ඒ ලෝකය කිව්ේඒ දොස් සාහිතනයන්ට එනගේ ලෝකයේ දාසෙක් වෙලා කටයුතු කර දාසයටකොයින්ද නිදහස. දාසයා සෑහෙන දුක්කි දිනු. අප්‍රමාණු දුක්කේදිනු. ඉවරයක් නෑ වැඩ. බැනුම් අහලා ඉවරයක්නේ. පොඩ්ඩ වැරදුන හම ගුටිකණ්ඩස් සිද්ධ වෙන. පටිකාපනවා තව දස වදදින නොෙක් අඩන් තේත්තන් වලට අතෝරවල්ට ලක් කෙනවා. නින්දක්නේ සැලකුම් වශයෙන් ඉතාම පහත් සැලකුම් ලබන්. බොහොම, දුගී දුපති දියට තමයි වලව්වක වුණත් ජීවත්යෙන්ද වෙලාී. ජීවත්වවෙන්නේ වලවක් හොල වුනාට ජීවත්යෙනි දුගේ පිරිහෙටේ වලව ඇතුෙම් දාසය. බිම නිදාගන් බෙලෙක්කෝප් පොල කන් මැටිකොප් පොල කන්නේ ගෙදරි ඉතුරු එච්චටිකක් තමයි කන්නේ වලව ඉතුරු එච්ටික කන්නේ ඔක්කොම වැඩ කරන් දත්ව ඕන ඉවරයක් නෑ. මෙන්න මේ විදියට ගත්තහම මේ වලව්ේ දාාශ්තයා. අප්‍රමාණ දුකක් විදිෙනවා එදාසභාවේ නිසා එහෙනම් මේ සංසාරය සියලු ලෝසතුන් දාසභාවෙන් යුක්තවය මේ කල්ගෙවන් ලෝකට දාශකන් කරනු ඇත්තිවෙන දාශකන් කරනු දැන් අපි මේ දාසකම තුළින් නිදහස්සීම තමයි විමුක්තිය කියල නම් කරන්න සිතේ දාසභ සිතේ දාසභාව හිතට දාසකන් කරන්න එනම් මේ ආශ්වාදය පිණිසයි මේ සේරම බැලමිවරකන් කරන්න. අපගේ මහබෝෂතාණන් වහන්සේ ප්‍රමාණ ධර්මයක් අපට දේශනා කළේ නව ලෝකෝත්තර ධරමය ඒවගේම නවාංග ශාස්තූ ශසනී එයාමා ධර්මය හරි පෘතුූලයි ඒ. ල භවි පුල භවිොචරදක අපිට ගතින්න ැහැ උහස බෝස්තාානන් වහන්සේ වශයෙන් ජාතක කතා ඇසුරෙන් දේශනා කළේ සත් ධර්මයමයි මේ ආරය නියායිමයි වෙනන්ගේ කිසිවක් නෙවෙේ නමුත්ඒ කතාවක් වශයෙන්ගත් හ අපට ලස්සනය හරි සුන්දරයි කොඩි ළමයිට කියල දෙන්න පුළුවන් පරස විඳන්න පුළුවන් නාට්‍යයක් කළ රඟවා අඩත් පුළුවන් එතන එහා ලෝකෝතර ධර්මය දකින්නේ කුස ජාතක අරම්බල කුස ජාතකය ගත්ත හම කුස ජාතක අපි දකිනෝ කුසරජ්ජුරුවෝ පභාවතී පිලිබඳ කතාපුතු ඇය අතිශේ රූමක් පභාවතීට සේනි හසින් බැඳුුණු කුසරජුරු ඇය ලාගන්නඩ අවුදු හයක් බැලමවරකන් කනවා වෙස්වලාගෙන පභාවතීගේ ඒ රාජමාලිගාු අභාවතීගේ ඒ සිටුමාලිගාරු එතකොට කුසරජුරුව මේ මුළලු ප්‍රාන්තෙම රජ්ජරේ තමන්ගේ ගෙදර මේ දාසය වසන් ඉනි කියලලා බවති තිෙනක තියනෙන මුලින් දැ කතාව අපි හෙම ලස්සන කතා පූතක් ගන්න කුස පභාවත පුවත්තා යසාධ ප්‍රාන්දරයක් ඉෙදර ඇති ගත්ත එතනින් හැදයක් ගත්ති නෑ. එතනි හගන්න ඥානයයක් තිබුන්නේ ඥානී වැඩුන් ඥාන වැඩුන් නැතියයි ානෙ හල නැවය ස පුර ම සුර පලිනි. ලුවන්තරම් ආශවාදයම වන්නනා කරපු ජාතිය ජරාව මරණය පිණනිසම කත් ඇදබූ අස පුරුසය බාලෝම ඇසු පෙළ ඇසරු කරපු තරම පේ නිසයි ඥානය පහලු නැත්ත වැඩු නැති අ කතාපුුවත ඇතුළ තියෙනවා න්‍යායක් පරිසමපාද නියායි ැ බලන්න එතන තියෙනවා ආශ්වාදය නිසා දාසකන් කර හබාෞදධයගේ රූපයට බැඳිලා බවතීට සෙනනිහතින් බැදිලා පභාවතී වෙතින් ලැබෙන ආශ්වාදය හින්දයි කුසරජජුරෝ දාහසකංකර එ ගැන බලන්ඩ පභාවතයකුදෙක්ම ලෝකාශ්වාදය නියෝජනයත කුසරජුරෝකයන් කව් මහබෝෂතාරන් වහන්සේ එතුළ මහබෝෂතාණන් වහන්සේගේ රා්ඥාව ඉක්මවෙල එතන්දි රාගය බලවත් වෙලා ඒ රාග සිතං යුක්තව ආශවාරය පිරිිස දහශකන්තර එනසාක ලෝක සත්‍යයන් මෙසේගේ ලැයි උුණහසපටවෙන්න අද ඇතුම කතා පූතක් නෙමේ කියන්න නමුත් ලෝක සත්්‍ය යාමිකින් ගන්නේ අර කතා ප්‍රරෘත්ති විතර එ ඒත් තමයි ඉධර්මය තන තමන් කියවන විදිහ එ නිසා ඊට වඩ ගැමුරු ධර්මයයක් බුදුරජාණන්සේ දේශනා කර මතුපිට අපි මේ ක කියවන ඔතොටි බෞද්ධ සාහිත්‍ය බෞදධ හිත්‍යය ඔන්න කිව වචනය බෞද් සාහිත්‍ය සම්මා සම්බුදුපියාන් වන්සකගේ උත්තර විතර ධර්මය සාහිත්‍යයද සාහිත්‍ය කියල ගැන මේ මිනිස්සුන්ගේ හිතලු කියන එක සාහිත්‍යක හිතලු කියක සුද්ද සිංහලෙන් හිතලු හිතළු දීර්ග හිතළු තියෙනවා එවැටගෙන දිග කතා නොත් නවකතාව දීර්ග කතා එ නව කතා එව දීර්ග හිතතුළු කෙටිහිතතුළු තියෙන හිටිතාඒ හිතලු බෞද්ධ සාහිත්‍යය කියන වශනවත් යොදාන් දෙපා සාහිත්‍යය බුදුරජාණ වහන්සේගේ ධර්මය සාහිත්‍යය නොවී මේ අතහාර්ථය එනම් අර අන්නක තමන්ගේ අඥානකම නිසා අර කතා පරෘත්තිය ගත්තය කතාරසය කොටස විතරයි ආර්ථරසය ගත්තින ඔන්න බලන්න කරපු. දැම් බෞද්ධ ගීතයක් ඇහුුණත් ඒකෙත්තියනවා අර්තරසයයි සබ්දරසය කියලක. බොහෝ ජනි ගානයවතුන සදරස වි. අර්ථරශය ගන්නන්නේ අර්තරසය ගණඩ පුරුදු වෙලානේ එතකොට කොහොමාරි ජාත කතාාව ේසේ සඳහන් වුණා අපි ගත්තය අරටික සම්මා සම්බුදුපියාන් වස පෙන්වාතින්නේේ තන්හා දාසූතිී කියන ධරමින් නියායි තහාාවට හිත ඇලෙනවා මෙ ආශ්වා හිත ඇලෙනවා ඒ නිසාමොකරේ වෙලා තියනෙ දාශෝ වෙලා ඉන්නව ලෝක බාන නොයකුද්දාශය දැම් බලන්න රට ජනාජිපති රටේ ජනාධපතික වූහම අපිගේ රටේ ප්‍රධානය කියලා ඔහොගේ තේමා පාටය තමයි රටේ ජනාධපති රටේ ප්‍රධාන සේවකය එත් දාහසේ එයමුළු රටවැසියාගම දාසය අ ලෝක සම්මධීට රජු කියල නමක් පණුව එකෙනෙක් උත්සලතියනවා හැබැයි ඒත් දාසයක්ම තම බැල්ලූ හා ජනයාගේ දාසේ එතකොට මේ විදියට ගත්තහම හැමුවෝම අඩු වැඩි වසයෙන් තාසිරු අපි දසි කවද භික්ෂුණන් භික්ෂුන් බුද්ධ දාසල ඔ කසිීපවන බද් හසලත්වීම බුදුරජාන් වහස සැබෑ බුද්ධ දාසලා බුදුරජාණ වහන්සේගේ භික්ෂූ භික්ෂ නිතරන්නේ භික්ෂ භික්ෂුණ උ පාසක උපසසි කසිුවර පිරිස අපි බුද්ධ දාසලා අපි දාසක කරන්නේ මේ විශ්වය ආග්‍රමහා උත්තමයණන් වහන්සේ. එකක ලෝක ඉන්න මේ අවිද්‍යයන් ෘෂනාවෙන් ක්‍රියාත්මකයල ක්‍රියාත්මකොන් රූකඩවලට නවේ ලෝකකි තිීන් ඔක්ක මවිද්‍යයන් තෘෂ්නාවන් ක්‍රියාත්මක රූකඩ එ රෝකඩවට තමයිහි දාසකං කරන මුන්නත් තරන් අඥා තු කළ යන්කිසි හිස්පුරුසේ රූකඩයකට දාසකන් කරනවා නම් එක් හෙබඳු පුරුසෙක්දී අන්තිම අඥ්ඥාන බෙල හීන දීන නීජ පූරුසේ රෝකඩයක් ඉදිරිත් දාසයක්වෙන් එනම් දාසෙක් වෙන්ඩ ප්‍රාමාණික උත්තමයගේ මේ විශ්වය අස සම මහා උතුමන් වහසේ දාශෙක්ෙන් සම්මා සම්බුදු කියාන් වස දාසයක් වෙන් එතට කටක් ඇරල කියන්න පුළුවන් ලැජ්ජාවක් නැතු එනිසා පංවතුන් යාානවන්තිය මේ ලෝකයේ සම්මා සම්බුදු කියාන් වහන්සේටයි දසකන් කර බිම ඇතිරෙල දාසකන් කර දණඩ අස්ථාරය කරගෙන දාසකන් කර කද මේ විශ්වයේ අග්‍රමහා උත්තමයණන් වහන්ේ හැම අත්වීම ඥානය ඉම් ලයෙන් ගුණේ එතකොට ලෝකය දසකන් කරන්නේ කාටන ආශ්වාදයට ආශ්වාදය පිණිස ගොඩන ගිච්ච ලක වැඩ පිවෙලට ඒ වැඩ පිළිවෙල මෙ හේවන අභ්‍යායෙන් ෘස්නාමයෙන් සකස්ෙච්ච රහූ කටවලට තමයි දාසකන් කරන්න කකු දෙක ලෙවාගෙන වැඩරනෝ දාසක කරනවා ඒේ දේශ සාලක්ඥයන්ගේ සපතු දෙකර යොකන්න මනි සූදාන හල්ලි බාග වතුපිට ඉඩකඩා අහර ලැබෙන කොමිස් නිසා වාසීය ගැන හිතලා. ඒ තරන් නින්දිිත විදිර ජීවත් වෙනවා ධර්මය පිළිබඳව බෝධයක් නතිම. ස බලන්න වටිනා මනුස ජීවිත ඉතාම නින්දිිත ආකාරයෙන්ගේ විලා අවසන්වෙන ආකාරය. ජීවීවත්වෙන තුරු ඇතිවට නින්දදා වින්දලා විඳලා විඳලා එමල්ල නවසා. නින්දිිත ජීවිතයක් ගත කරලා ලන්යි තුච්ච නිදිිත්‍රසිිත ගැනාව බෝධය ලැබි න තිංසාක් බානහි වෙන ඇති නිසා එමනම් මෙන මේ තන්හා දාස ස්වභාවෙන් විදෙන් ඩෝ නිහෙෙන මේ ලෝකයේට දසක කරගෙන මේ ලෝකයට ඇලිලා මේ ලෝක සත්්‍යය ජීවත්වෙනවා මේ සංසාතය අනන්ත කාලික ඳර මේ විටිහට මේ දාසභාවයෙන් නිදහසුනහම් මොහන තරං සැනසීමක් ඔබ ටරුමෙනවාද ජීවිතය දැම් මේ එක එක ලෝකයේ පහළ වෙන ඒක ජාති මිනිසුලෝහි වියත් පුගත් කැයි සම්මත මිනිසු පහල වවා කාලෙන් තාට ඔවුන්ගේ උගත්කම කියන එක ඒ සමාජින්න මිනිස්සුන්ගේ උගත්කමත් එක්ක සාපේක්ෂෝ ගැලපෙන කාරණාවක් නිසත් සත්්‍යවසය මගතක් නෙවේ පහලුවින් තිගන අඥඥාන රැලක් ඉන්න තැන යන්තන් යානය තින එකෙ පුදුන් හ පුගතික්කෙන් උදානය ගුව මුළු රටේ මිනි අද මිනිස්සුනා යාන්තන් නිකං ඡායා මාත්‍රයක් පේන මිනිහත් ම ීරෙක්ය වන යද මනිස්ු අතර මුොකද එමිනිට ආන්තන් නි නිගන් ජායාව පේනවා ගත්ත මිහිටිගේ අඳරු ගැඩබ ය නික යන්තන් චායාව පේනවා ඒකත් ලොකු දෙයක් අන්ද වන්න රටකට එතකොට ඒවගේ මිනිස්සු භාල වෙනවා කාලෙන් කාලට අරන්ද මිනිස්සු අතර යාන්ත නික ඒකත් ඇස් පිනීම මම කියල කියන්නබෑ නික චායාාව. මාත්‍රයක් පේන මොකද පේන කියලා නිච්චි නහ ඇති අන්ත නිකන් එලි සහන් එලියක් අපගේ යන්තම් පේ. එහමයිට සමාජුගත්තුව යත්වේ නම් තබන ඊටුවස මොකදවෙන්න. ඒමිනිසු කියන පාරි අයට යාආන්තම් මුොකුත්ම පේන චේ කලරි පසයනට වැඩිය යාන්තම් වුණහරි නිකන් චායාවක් මට නිකම් මේ නික අන්සු මාත නිකන් එලිය පේනවා කියන මිනිහ පසය නිකක් ලකදය. මොකුත්ම දෙයක් පේෙන් නති. මොකුත්ම ආලෝකයක් පේ නැති අන්දේ පස්ස යනය. එනිසා. ුරදයන කාලයක්ඇන් ොට උගත් ව්‍යද්්‍යයයි සම්මත මිනිසුන්ගේ වචන පිළි ගන්න එවට අන් කොළුව ජීවත්තයෙන් එහෙම ජීවත්තුනට කමන් නැහැ යාන්තන් ඇස් පේන අරවිදියේ මිනිස්සු ඉන්න කාලය කන සාකල්ලෙම සීයට සීයක්ම පේෙන් අප්‍රමාණ දුරක් පේෙන් අප්‍රමාණ අවකාශයක් දකින මහා ඇස් ඇති පුදුම සාගත ඇස් ඇති පස ඇස් ඇති පංච ආකාරයක ඇස් ඇති මහා උත්තම මේ පහළ වෙනවා ඒ සමා උන්වහන්සේ සියලු ආකාරයෙන් සියලු තැන්හි පවතින සියල්ල දකින්න ඉතින් එබන්ඳු උත්ත මේ පහළනාට පස්සෙත් යම්කිසි ඒ අන්ද මනුසියෝ ඒ මනුසයක් කෙරහි විශවාසය තබන් නැතුව ඒ උතුන්ම්ූ මහා පුරුෂයක් කෙරහි විවාසය තබන් නැව අර යාන්දන් ඇස්පන යාන්තන් අන්දවාගේ අන්සු මාත්‍රයක් දස මාත්‍ර නිකන් සහන් එලියක් සහ එලියෙන් කලාවෙන් කලාවක් පේෙන මිනිස්සු ගුරු කොට අරගෙන ඒ මිනිස්ස පසේ අනුව ගැන මොන අවාසනවාත බල සියලු ආකාරයෙන් දකින්න පුළුවන් සියලු තැන් දකින සියල්ල දකින ඇස් ඇති උතුවන් වහන්සේගේ වචනය විශ්වාස කරගන්න බැරුව අර අංසු මාත්‍ර දැකීමක් ඇති පේනවා කියල කියඩත් බැ ඒතරම්ම අංසු මාත්‍ර පිෙනීමක් විතරයිතිය. තර අසු මාත්‍ර පිනීමත් තියෙන මනුසිය පස්සය හුබතිනවා ඔවුන් කියන මාර්ග්‍යමුණක අනුකම නේ කරන ඔවුන්ගේ පස්සේ යනවා අර මහා ඇසති සියල්ල දකින් උතුමන් හ සික වච්චනයගේ ශාස නොකර එනිසාධනයි ලෝකයා අද ලෝකය අන්ද බාල පුතක් ගනය දුක්කිින් හැම දෑන් ඇ යන්න වැරදි පාරක මොකද අන්සු මාත්‍ර දැකිමක් ඇති ි ොහමද පාරවයා නොමගයන්න ැරිදි ම ඕන හැ මිනි මාර්යකිල මාරයක මයියන් අ අන්දේයාට මුකූන් පේ නැති නිස අන්සු මාත්‍රයක් වත් අන්ද අවිශවාස කරන අර යාන්තන්නිකං ඇ අන්සු මාත්‍රයක් යන මිනිහ පස්සයනක සැපක්තිය. සියල්ල දකින සියල්ල පිළිබඳ අවබෝධය ලබන සියලු තැන් දකිින්. සියල්ල සියලු ආකාරෙන් දකිනර උතුමන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න. වබොරු ඔච්චර පේෙන් බෑ වය කිය ීදී. තමන් අන්ද නිසා හැමතිසම කල්පන කරන්නේ තමන්ට නොපෙනෙන සියල්ල අනිත් ඇයටත් පේෙන්න්න හැකි උන් හොමේ අන්ද මහන්සය කල්පන කර එහෙනම් දේවගේ අන්ද භාවයක් තුළ ජීවත් වෙනවා ලෝක සත්වයක් එ අන්ද භාවය භයානකන්ද භාාවයක් එවන අගර බුදුරජාණන් වහන්සිකිෙන සියල්ල දකින හෝත්තමයන් වහසේගේ වචන විශවාස කරගන්න බැරුව අර ලෝක සම්මති ඉන්න විද්‍යා හරි වියතුන් හරි කියනයග වචන්නේ විශවාස කරන. බුදුරජාණන් වහන්සේ ධර්මයට දාසයෙක් වෙන්න කියලා අපිට දේශනා කරනු ධර්මදාසයක්ෙන් ධර්මදාස වේ බුදුරජාන් වහන්සේ අපිට සංඝයාට දාස වෙන්න කියලා දේශනා කරන සංගදාසව බුද්ධදාස ධම්ම දාස සංගදාසේ එම නැතුව ලෝකට දාසයෙක් වෙඩපා අර කවයක් කහ ඇති ඔබ එක්තරා වියතෙක්ගේ අකුරට ඔබ වන්න දාස අකුර පසුව වේය දාස ඉටුවේ ඔබ හැම දාස ගෙනදී සැප දාස දාසක හයිති පොතෑ පිළිගත්ති අර කිවවේ මොද අර කිව්වේ දෙගුරු විසින් තම දරුවනට දෙන නොමද ගනනම් උගතුන් සභා මැද ඉන්ට ඉදිීව සෙල්පද ීමයිකි. ඔය ඔන්න ඩියතැ පිළිගත්ත වැගිඩ අකුරට බ වන්න දහස දැන් වෙලා තියන්නේ හොහම දාස වෙලා තියෙනෙට අම්ම තාත්ත හිටම් දාසකන් කරනවා අකුරටනේ ඉගෙනගන්න උදුම උනන්තුුවත්වීන් උමනාවන්ති ඉස්කෝලේ විතරයි පන්සල අමතකයි හෝය දවසෙත් ටියෂන් පන්ති ඉස්කෝලේ විභාග පඩටි විතරයි මතක අකරට වන්න දාසී ුව ඔබ හැම දස අකුර පසු වේ දහස එකොට අකුරට බොහන්න්න දහස අකුර පසුව වය දස ඉස්සේ ලබකුරට දාසයක් ැ උන්ද තිගෙනගන්න ඉද ටගෙන කන්න විශවිද්‍යා දක් හිට පසකොින් ඊට පස්සේ අධ්‍යාපනයට දාසයෙක් වේ නැතන්ගේ දැනුම්ඔබට දාසයෙක් වෙලා මුදල් සම්බු කරලදී හිටුවේ ඔබ හැම අදාහස ෝබේ හැම අදහසක්ම හිටුවේ ඕ මේ ජාතිජා මරණ සෝක පරදිියෝ දුක්කදොමන සෝභයායස ගෙන දෙෙන හැම අදහසක් මිටුවේ ගෙනදේ සැප දස දහස අන්නේ ඉටුව සැපන් ජාති ජාරා මාරණ සෝක පරිදිව දුක්කද මන සුපා ඇස අන්නේ වහම්ින දහස 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 හම්බේ දහ දහස් ගුණන්නේ වැඩිකල් ලම්බේ ගණංගර ගැන්පය වර්සපු පාන අතරපායි. උත්තරේ තර ධර්මි ඇය කරලා අධ්‍යාපන ගැත්තෙක් කර. මිනිස්සු සැපලැවවේ මේ විශ්වයේ ඉගෙනගැනද ධර්මයාවවබෝධ කරගන්න. යන පෝතේ පතියේ තියනව විශ්‍යාණ ගෙන ගන ද සම්මා සම්බුදුපාන්ස විස්සය පහළමි. අද්‍රශ්‍රාකු දුති අශ්‍රාවක මහාස්ශ්‍රාවකය මේ ලෝකෙ පහළුවුණි පාසල් අධ්‍යාපනීක්ද අර. අප්‍රමාණ ඉදදි ලබාගෙන මහා භික්ඥා ලබාගන්න මහා ඥාන ලබාගෙන උදාකරගෙන ආකාසිං වැඩි ඉස්කෝලි කෙල්ලිගෙන ගත්ති විද්‍යාවක් නිසාත් විස්කල්ගේ විද්‍යාවක් ඉස්කෝලි හිල්ලිගෙන ගති ද්‍යාවක් පරිහරණය කරලා පරන්ට අපිත් කොච්තර මුලා වුනාද මේ සිංහල බෞද්ධ සමාජ කොයි පැත්තර ද අප ඇද වැටුණි අපි දන්නම නැතුව මෙ තන්හා දාසයක් පෙලාා අද සියලම දෙනා ගැතිකන් කරනවා මේ ආශ්වාදීදිරී අඩු වැඩි වසේ. එහෙම නම් අසරමත් වූ භාගතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නෙම මෙන්න මේ ගැතිභාවෙන් මේ වහල් භාවෙන් මේ දසභාවෙන් අපය නිදහස් කරල් අපිට නිදහස ලබා දෙන්න අන්නේ බව පසක්වෙච්ච බව ප්‍රට්්‍යයක්ක්ෂ වෙච්ච උතුම් යහපත් වූ මනුස්‍යය මෙන්න ඉන්නවා ලෝතුරු අරණ වටා නිර්දහසය ඉ නෝද. මුල් කාලෙ දක්කා ධර්මය හන් යකට හගගේ කලබල දැන්නේ අන්සු මමාත්‍රක කලබල ඕවන් තරම් එල අනහගෙන ඉමු පුුවවා කුසල සමාදී වැඩුණ අන බලන්න කොස එහම් කුසල සමාතියේ වැඩෙන්ඩ වැඩෙන්න්න මොකද වෙන්නේ එන්ඩෙන්ට පුද්ගලෑ නිශ්චල වෙන. මනස නිශ්චාල වෙනවා කයක් නි්චලවෙන්න. අර මනස චංචල නිසාතමයි කයක් චල හම විස්සේ. නාම රූප එකට නිචලණයවින් විඤ්ඥාණපච්චය නාමු රූප එතට මනස චලනය වෙච්ච හැම මොහොතකම කයත්්චාලය වවා අඩ වැඩි වශි එක දැන ගින්ඩබය නිතකොට ඇයි මනස ජලණය වෙනවා මනස දුර ගමන් යන ආස්වාදී හොයාග රූප සොයාගෙන යනවා සද්ධ සොයාගෙන යනවා ගන්ද සොයාගෙන යනවා රස සොයාගෙන යනවා ස් පාරස පහස සොයාගෙනය යනවා අප්සුවහස්කල් පෙරුම් පුරාගෙන අනන්ට පීඩා සෝක අරවාමය ඔක්කම දරාගෙන භවයෙන් භවය එන මග සලකුණු දැක ඔබෝ සොයාාවහනවදරූපය සද්ධය ගන්දය රසය කොට්ටබ්බය ධම්ම ඔබෝ සෑාව ුණ දශවාදී සොයාාවක් ආස්වාදී සමයින් තිසිවී. භවයෙන් භවය සෙව්වා ගෞුවෙන් ගෞ්ව සෙව්වා මේ ජීවිතය පුරා සෙව්වා පරලොව පුරා සොයෙන අනාගති අනන්ත කාලකින්දට සොයවා අප්‍ර මාන දොක් පීඩා විඳවිදර කියෙන් අමුුවෙන්ම හොම කිය කියමයි දොක්කිනීම එකයි වැඩේති දැන් එතකොට එහෙම සොයමෙන්ගේ ආශ්වාදය පිළිබඳ කතා පරවෘ්තිය දැන් නිමාවට පත්වෙන් ඉන්තිීන් දැන්ඉන්ෙන් ආශ්වාදෙන් හිට නිදහස්ස වෙනවා දැන්මකොදවෙන්නේ මනස නිශ්චාල වෙනවා එ මනසේ නිශ්ාල බාවයම කක්ද සන්නිශේදති සන්තත් ඇති ඒකෝදී කෝතිී සමාධියඇති එතමයි සමාධය ඒ තමායි ලෝකෝත්තර සමාධිය එතමයි ආය සමාදිය ඒ සමාධිය විශිෂ්ට සමාධියයක් විශ්වය කිසි කෙනෙට ඒ සමාධිය අත්දක්න්න බෑ සම්මා සම්බුදුපයන් වහන්සේගේ එම හා සාස්තුමන් වහන්සේගේ ශ්‍රාවකෙට්ට හැර මොකද ලෝක සත්‍යය විඳිද සමාධිය ලෝකසත්ත්‍යයා ලබන සමාධිය බොහෝම ලාමක එකක් එකවෙල්ලා තාවකාලිකව මනස නිශ්චලවීම ඔහුකි ජීවිතය නිශ්චල වුණේ නෑ ඔගේ අදහස් නිශ්චල උන්න ඔගේ ක්‍රියාකාරිීත්යෙන් නිශ්චල උන්නේ තාව කාික කොහහිට ගෙල්ල වාඩියවෙල්ලා පුංචි මොහතකට මනස නිශ්චල කර ගන්නවා උපත්්‍රමයකින් එතමයි ලෞක එක නාර්ය සමාධිය. ලෝකෝට්ට ආරි සමාධිමමුකක්ද මුල්ලු ජීවිතෙම නිශ්ච්චල වීම අන්න බලන්න. එහෙම සමාධයක් ලෝකය අදන්නවද කියල. මුළු ජීවිතෙම නිශ්චලවෙන් රූප නිශ්චල වෙනවා වේදනා නිශ්චල වෙනවා සඥ්ඥා නිශ්චල වෙනවා සංකාර නිශ්චල වෙනවා විඤ්ඥන නිශ්චලවෙ ක ල ීතම නි්ාල වෙන ොකද මුලු ජීවිතයම භාවනාවයි සතට සති පට් හානි. එන මුළු ජීවිතේම නිශ්ාල භාවිතමයි රිස් රෝකයක්දකිින් මාන සි විසරක්න වහි. මුළු ජීවිතයම නිශ්චාලවේ නිසාතමයි හාහියිවිවේකේ චිත්තවේකේ උපදිවිවේකය අදදිවසයෙන් තුං කාරකි වේක ද. එවිවේක අන්න ලෝකයට සිහිනයක් ඔටන් දවසද දෙකක්. වාඩුදාලා ෙදරනව ඉන්න පුළුවන් පඩි කැපුුණාව කියල. හැබැයි ඔවුන්ට කෙබඳ විවේක ඇති ලැබින්. සුළු කායි විවේකයක් විතරයි. චිත්ත වේකය ලැබෙන්නේ ඔවුන්ට උපදිවවකය ලැබෙන්නේ. කායට විතරක් පුංචි නිදහසක් විවේකයක් ඉස්පාසල් ලැබුණා නොවුන් මනසාකාණ්ඩක වැඩ. එන්වන්ට අද්දක් පොළුවන්ගන්නේ විවේකෙන් අන්සුමාතසයක් විතරයි. විවේකය කියලවුන් තෙරුම් කරඟින්නේ ඉතාම් සොලු සුවයක් විතරයි. නමු ආරශරාවක අද්දකිනවා අප්‍රමාන සුව සියලු කායන් නිශ්චල වෙන. සියල්ලු චිත්තයන් නිශ්චල වෙනවා සියලු උපදීන් නිශ්චල වෙන. සියල්ල නිශ්චල වෙච්චතැ නැක ප්‍රශ්ටයක් නෑ දැ. වාහන ටිකත් තියෙනවා පාරි. ඔක්හොම දුවනවා නො නැවති. තැන් තමයි ප්‍රශසතින් එහි හැප්පෙනවා මෙ ඇැ්පෙනවා එකන කන්න ඇසෙනවා වැනසෙනවා. කෑලි අහුලගෙන අන්දන පොලිසියන්ට සොපිම් බැග් හැකදාලා. වාහන ටික අකන්්ඩෝ දනෝ එකක් පිට එකෙක් මැරී වැටුණක් දුවන එක නතර වෙන්නේ. එනිස්සා. අප්‍රමාණ දිවිල්ල අප්‍රමාණ තරගයක් ඒ වගේම ප්‍රමාණ ගැටීමක් අප්‍රමාණ විනාසයක් එක ඇතුළ තිෙන හැම තිස්සම භය පවති හම තිශම සෝකයේ බය පවතිනවා ඒ ගමන තුල්ල අපි ශ්‍රියලු වාහන නිශ්ල ව නතර වුණ ඔක්පම අක්‍රියයිද නවත්තල දැම දැන් තැන් කිසිීම ගැටීමක් වැටීමක් නේ තැන් කිසිම ක්ෂේපයක් නේ කිසිම ප්‍රශ්නයන් අන දුරක්්න. එහෙනම් අන්න මෙ හිතේ නිශ්ෂලභාවය මේ කය නිශ්ල භවේ නාමුරූපයන්ගේ නිශ්චල භාව. අච්චාලීතෝ නිබ්බාන චලනය නොවීන් නිවනයි අචලිත චලනය වීම සසරයි. එහිනම් මෙන්න මේ චලනයයි දුරුවෙල යන් චලනය දුරු වෙන කොට මොකද වෙන්න. නිශ්ාල භාවය වැඩියෙන් ජානය දුරුවෙන්ට දුරුවෙන්ට එහි පවතින ඒ දැඩි නිශ්චාල භාවය සනාටවෙන් ස්ථාපිතවෙන් දැන්වෙන්න මෙතන තව වැදකර දෙයක්ල ද ලෝක තියෙනව නිශ්ාල වස්තුහෙන් දැි මෙ නිශ්ාල භාව පත්තෙමෙන්ඉින් දැ අප නිශ්ාල භාව න්ඳරන අපිය උතුමූ නිශ්ාල භාව ආරය සමාදිය කියලකින් අකම්ප අකුප්ප අකම්පය අකුප්ප කියැන හෙල්ල එන්නෑ සෙලවෙන්න කම්පවිනගෙන. අකුප්පා චේතව විමුක්ති හෙනගේ චේතව විමුක්තිය උදාවෙනකොට හිතේ නිශ්චාල භාවිවර්ධනය වෙන එන අපි දැ බලු හිතේ නිශ්ාල භාය වර්ධන වනෙ කොහොමද තිය හිතේ නිශ්ල භායවර්ධනයනි කොහොමද ඉන්න මෙහිපයි දැන් ඔබ දැකල තියෙනවා ජලාස. ඒ ජලාස අතර මහා ගැඹුරු ජලාස තියෙන. කුඩා ජලාස තියනවා මහා ජලාස තියන් මහා ජලාස. ඔබ දැක ඇති මහා ජලාසවල තියෙන අමුතු ලක්ෂණයක් ඒී තමයි මහා නිශ්චල භාවයක් ගැඹුරු ජලිය නිසාලයි නිශබ්ද. අර ඉතාම කුඩාජලයක් තමයි උඩාජාලාශයක් තමයි හැම තිස්සෙ මර කාම්පාවෙන් හැම තිස්සෙම රැල නගනගා පවති මුහුදේ ගැම්ඹුරුම ප්‍රදේශ නිශ්චල ඔය නොගැම්ඹුරු ප්‍රදේශවල තමයි රලනැගින් හෙනම් මේ ජලාසයක තියෙනවා ැඹුර ඩිවෙන්න වැඩි වඩ නි්ල හ වැඩි පවති ස්කන්දය විශාල වෙඩ වෙන්න ස්කාන්දය අතර තියනඒ අනුවල පරමාණුවල තියෙන සම්බන්ධය දැඩි වෙනවා නියාම ධර්මයන්ටයිති එකක් එනිසාමකද වෙන්නේ අර ඉස්කන්දය විශාලවෙඩවෙඩ එහි නිශ්ශාල භාව වැඩි වෙන මොකද එහි පවතින පරමානුක බන්ධනිය අති විශාලය එකක්වයෙන් එහි හම් කම්පනයක් පැවතුනු ඒ කම්පනය ඉස්්කන්ධි විශාලත්වය නිසා එක් කරම පේන්න. විශාලත්වය වැඩිුවෙන්ට වැඩුවෙන කම්පන අඩුවෙන් කම්පනයක් පැවතුනත් එක තාන් සිරියුම් කම්පනයක් බාට පත්වෙන් හෙනම් නිශ්චාල ජලය ගැඹුරුයි ඒ වගේ දැන්වන්න නිශ්චලය ලජීවිතේ මනස නිශ්චලයි හයක් නිිශ්චාලයි ක අර්ුණු පසසි දැන් ලහුබන් ඉන්නන්නේ එන්සා මානස නිශ්චල නිසා අයත් නිශ්චාලයි දෑ. දැංකනවෙ වෙන දවගේ මට හැලමීමමක් ඇතිවන්නේ ඇදැ වෙන දනන් හෙමනව මෙහෙම උනානං අර්හෙම වෙනවා මට මෙහෙම කිව්වානන් ඒදා ඒකාලි මංවෙන්න මෙහෙම කරන්න ඒකාල මට මෙම ගැවුවන න්න මේ මට්ටම මරන්න කල්පනා කර එකක්කා ගැහවන කල්පනාකන ප්‍රෑනක් අදන කෝමදෝකව මරන්න කිය. ඒතරන් දරුු ඒතරම් කම්පාවති වුණ හිතේ ඒ කාලි ඒකාලේ රාගෙන් මෙහෙමයි රාගෙන් වෙන්න මච්චර කම්පාවෙන සීමාවක් ඉමක් වුණක් නැතුයන් දේශයත් එහෙම අම්මතාතත් පෙන් නැතුයන් මෝහයක්ත් එහෙමයි ඉහ වහාගේ හංකාරකම මානය උද්දත් උද්දච්චකම දැන්හෙමනනි දැන් එන්න 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 එඩ ඒ කම්පාව දුරු වෙල යන්න අකම්පය වෙන අනර් ප්‍රත්‍යේක්ෂ ඥානලින් දකිින් ැන් එෙනම් මෙන්න මේ විදි නිශ්ශල වන්න පටන් ගන්නවා හරියට අර නොකැලබෙන නිශ්වල විලක්වාගේ නොකැලබෙන නිශ්ල විලක්වාද එහෙනම් අපි දැක්කා ජලාසය ගැඹුරු ෙන්ඩවෙඩ ඒ ජලය ඉස්කන්දය වැඩිවෙෙන්ඩ වැඩිුවෙන් ජලී ස්කන්දය පුළුල් වෙඩ පුළුල්ලවෙඩ ඒ ජලයේ පවතින නිශ්ශල බාව වැඩියන ජය නිශ්ලවෙෙන් ඒ වගේ ආරිසාාවකය බණ හන්ඩ හන්ද ධර්මාබූධී වැඩින්න වැඩින්ද නිශ්ෂල වෙන්න පටන්ගන්න දවසින් දවසු ධර්මාබෝදය වැඩින් දවසි දවසලුත් දහම්කාරණා දැනගන්න දවසින් දවස සලුත් ධර්මකාරණ ගවශණය කරන දවසින් දවස තිබුණු ගැට්ට ලිහිලිහි යනවා ඇතුලාන්තිේකටත් ලිහෙෙන පිට ගැටත් ලිෙෙනවා ගැටපිට ගැට වැදිච්චයවත් ලිහි යනවද මැන් එන්නෙන් ප්‍රශ්න විස දෙෙනවා දැන් ප්‍රශස නැහැ දැන් එන්නන්න ප්‍රශ්න අඩුවෙන සමරුන්ට ප්‍රශ්න කියලයක් දැන් ොයාගන්නඩ බරිතර. ප්‍රශ්නය තිබල තියනෙ තමා තුළමයි කියලා දැක්ක. ප්‍රශතින ලෝක තුළ මේ ප්‍ර්නී තියන තමාන් තුළ ප්‍රශ්නය කියන්නේ ඇත්ත නොදැ. සත්‍ය අවබෝධ නොවී මෙත්තනයි ප්‍රශ්න පවතිී. එහෙනම් අන්නේ ධර්මය අවබෝධ වෙන්ඩ ධර්මය අවබෝධ වඩ මොකද උුණ. එන්න එන්ද තහාාබෝධේ වැඩේෙන්ඩ වැඩේෙන්ඩ හිත නිශ්ලබුණා අවබෝධය වැඩෙන්ඩ වැඩේෙන්ට හිත නිශ්චල වෙනවා එතකට තමන්ට දකින්න පුළුවන් තමන්ගේ ජීවිතයක් හරියට අර නිසල වෙච්ච විලක්වාගේ නිසල විලවාගේ නිසල විලක්වා වගේ ඔය නිසල විල කියලා අපේ ධර්මායතන අපේ පිින්වතුන් අප නන්දාලති යථහාපී රහදෝ ගම්භේරෝ විප්පසන්න ආනාවිලෝ ඒවන් ධම්වානි සුත්වාන ප්සි විප්පසී ධන්තිී පණ්ඩිතා. යත්හාපි රහදෝ ගම්භීරෝ විප්පසන්න අනාවිලෝ ඒවන් ධම්වානි සුත්වාන විප්පසී ධන්ති පණ්ඩිතා යත්ථපි රහදෝ ගම්භීරු රහදගැන මහමූදට ඇතම් රහද කියල මහ විලකටක් කිය මහජලාශසයක නර්ථීකිිති අපි ගමුකු මහ විලාක් කියලා යතාපි රහදෝ ගම්බීරෝ ගාම්බීර නැතන් ගැම්ඹුරු මහ විලාක්තියෙන් යම්කිසි ගැමරු මහ විලාක්තියෙන් විප්පසන්න අනාවිලෝ අනාවිල ගෑන් නොකැලබූන් විපසන්න ගැන්නේ ආකාරින් දකිනල පැැ පැහැදුුණු ආකාරකින් දකින ලැබෙනු එන නො කැලැඹුණු පැහැදුණු ජලාසයක් තමයි අර ගම්බීර නැතන් ගැම්බරු මහවිල ඒ ජලාසේ ජලියත් පැහැදිච්ච ජලයක් එකඇන්නේ බොහම පැහැදිලි ජලයක් ඒ වගේම ගැම්ඹුරුයි නොකැල ඹු ස්වභාවන් යුක්තයි යතාාපි රහදෝ ගම්පීරෝ වෙප්පසන්න අනාවිල යම් කිසි වෙලක් පවතින නොමහ ගැඹුරු ඒවෙල පැහැදිලි ඒවගේම නේශ්චලයි ඒවන් ධම්මානි සුත්වාන විප්පසී ධන්ති පණ්ඩිතා. මෙන්න මෙයාකරෙන් බණහන පණ්ඩිතයා තුළ මෙන්න මේ පැහැදීම මෙන්න නිශ්ශල භව ඇතිය යාටසි අල්ල පැහැදිලීද. කලින් අර්ම පැහැදිලි. මොනහද වෙන්න කියලා දන්නේ අනේ ද ඊයනේ අකෝ මොනහද වෙන්නේ අන අම්මෝගක කෑගම් හැමත් එසම දෙන්ට කියන මිද්දුලටගේ ල අදධ දෙකත්. උත්සගෙනන හසට සීවරන් දෙයනේ මේ මොකද වෙන්නේ අනේ අම් මේ විලාප මොකද මේ වෙන්නේ දන්නේ නෑ හිටේ ගවන් මෙන්න ගෙදර එක දෙන්න මැරනෝ ඔොරු හතුරු එවල් දරව කඩාගෙනයන කඳු නායනු ගං අතුර ටහුවේලාක් ගෙදර සාමාජකතික දගනයනු සුනාමිවලට අහුවෙනවා තව දහසක් විපත්වට ලක්වෙනකොට දෙ කියනේ මොක දකට මේ වෙන්නේසිීවරන්ද යනේ මොකදද වෙන්න කියල දන්න කිසිවක් පැහැදිලි නෑ කවර කුරුවාරය හැවත් මොනවාද මේ වෙන්නේ කියලා කවුද දන්නේ දෙවටමා දන්නේ කියන බන්න මෝටකමක මහත මොුණ වගේ අඥාන ජනයාතකොල ඉතින් අර වගේ දෙවල් වෙනික පුදුමයක් තියනොද ඒ අඥාන කමට ලැබෙන විපාගේ තමයි අර කඩාගෙන යනුව නායන ඇයිඒ වර්තමාන හැසිරන්නේ තඥාණක් විදිට අතීයට හැසරුණන අඥානයෙක් විදිහට. එය අතීද අඥාණෙ හැසිරිච් අවස්ථාවයි. වර්තමානය අඥානික විදිට හැසිර අවස්ථ අතර සමානුපාතික භාවයක් ඇති එච්චකමන්. අතීජයේදා අඥානණ විදියට හැසිරිච්චගේ විපාකයේ වර්තමානයට ප්‍රත්ති වෙලා සමනන්ත රනන්තර කියන පඩිසමපාත් දෙගින් වර්තමානයට කර්ම විපාකයක් රැගෙනන්නේ නිසාමකති වෙන්නේ ජීවිතය හැම තිස්සම කැලබිච්චු සවාවිී යුක්තයි. අප හැදිලි හිත දිහා බැලුවට පේ බොරවෙච්ච ජලාසයක් පගේ මොකදද මේ වෙන්නේ කළ තමන් දන්නෑ ඔළුුවේ අත ගහගන වාඩිවෙලා ඉන්නවා පිළේ ස්තෝපුයි දොරට හේතුවෙල කල්පනාකන අවසානි ලනුවක් පේනවා තොන්්ඩුවක් වැදිච්ච. එමන් නැත්තම්. ඔොක් කොලත් එක්ක වස භූතලයක් පෝච්චි පාර පුවමැවිල පේන්න පටන් ගන්න එතන්තම අවසාහන් අතරවෙනිග හෙල්ලා අන බලන්න ජීවිත අප හැදි ලිහරිම මොකක්ද මේ වෙන්න කියලා මන් දන්නෑ දන්නවනං වෙනද විිසඳ මක් සය ගන්න පුළුවන් සිද්ධවෙනිදේ දන්නේ එ නිසා මොකක්ද වෙන්න කියලා දන්න ඇති නිසා නේ යනේ අපි මේ මොකද ුණේ කියලා පළතුරු වට්ටියක් කරගෙන යනවා දෙවියෝගාවට මෙහෙන ඉන්න පුල්ල අර්සාහ සංකපත්න අම්රාධපුරල් අන්නේ දෙන්න ගාවට ඇවිල්ලා පළතුරවට්ටයක් පූජා කලාන ඉටුවවෙයි ඔබ හැම දාස ගෙන දෙ සැප දාස දාස අකුරට දාසකරපුයයි මෙන්න දැන් අභේගෙරිකාල සංකපත්බ දෙවරු දෙන්නට දාසකකරනැවිල්ල බලන්නවිල් රටේ උගතුන් වියතුන් ගෙන සියුම දෙෙනයි. ඕන තරම ඔය හම්බෙලතින් සැපප ඉති ඔොන්නෝකයි වෙලා තින බලන්න ොනතරම් අඥ්‍යානුනාද අපි සිද්ුවෙන්න්න මොකක්දක අපි තේරුම් ගන්න බෑ අනේ දෙයියන දෙියන්ටයි වක කියන්නේ දෙියු තමයි ඔක්කම දන්නේ දෙියන්ටත් යන එනවන්නේ දෙව මිනිස්සු නිසාගත්තට පස බුදුරජාන් වහන්ේ හම්බේෙන් ජය සනරාමි ලැ්ජාව. දෙන්ට ්‍රහ්මයන්ටත් ය එනවා. මේ සංසාර අපිත් දෙේ යබ්‍රක්්මයව තමයි සංසාය ඔබාප සියලුම දෙන්න කාටදහප දක්වුන් එ දැන් දෙව ඔබ්‍රක්ම වෙල ඉන්න සත්‍යයෝ ආඩම්බරෙන් අංකාර කමින් උඩුන් කමින් යුක්ව කල්ගවරුවනම් ඒ ඔුන්ගේ අඥානකම හැරන් කුමක්ද සංසාරය අතහාටය නොදන් සත්ත්‍යය ඇතුළ පවතින අඥානකම යහුට දුක පිණස පවතිීන් එහනම් අර කැලඹිච්ච ජීවිතයක්තිීන් කිසිවක් පේනිි නෑ ඇවිච තකට අර මේ ලළඟදී විභාගිල යන්න දියෙනයක්කාව ඇහුව විවාගේ ළඟ එනවා නොකැලබුරු මනසි යොක්තෝ ගෙහි ලබා පාඩන් කරන්න මොකද කරන්න දන්තිය අතිසේ සරලය උත්තර කොච්චර ගෙනගත් වැඩන්නේනෑ ඉස්කෝල අවුරු දහතුනාක්රි විස්සක් විසි පහකරි කිහිල්ල ගෙනකත් වැඩක් නෑ ඉස්කෝල ගුරුවරුන්ගේ ඇතිවනකම් කොච්චර ගෙනගත් වැඩක් නෑ අවසානයේ යසන්ගරුත් හැම විසේකට මෙක්ෙන බැලනම් හතර දෙනාානික ලිගෙන ගත් වැඩක්න වසාන පාඩංකර බඩික සිහිපත් එනක්ත්තාම් ප්‍රශ්නයක් ඇවා උත්තරයක් දෙන්න වැන්නනම් විභාග. කැලම්බිච්ච සිතින් යුක්ත වන්නකොට හොන විභාහ කොච්චර දක්සලම වනත් අවසානය අදක්ෂේ කියල ඔප්පු වෙනවා විභාග ප්‍රතිබලාවාහම් ඇයිහෙම ඕනේ බැල්ුවහම කැළම්බිච්ච මනසත්තිබුණිහන අමතර දෙයක් මේ කියයන් ඉගෙන ගන්න ළමයිනුත් මේ ධර්මයට කන් දෙන්න පුළුව අසිරි මත්තු සම්මා සම්බුදුපාන් වහන්සේගේ අනන්තගුණ මහහිමේ සිහිපත් කරන්න ඉතිබිසෝ භගවාරහ සම්මා සම්බුද්හෝ ය අනන්ත ගුණේ සිහිපත් කරමින් මම මේ භිශ්ව අග්‍රමහාහ උතුමාන් වහන්සේගේ ගුණ අයි ශසිහිපත් කරන්නේ කියලා මොහොතක්කාවර්ජනය කරන්න බුද්ධානුසතිය කැල බිච්චමානසු මහොතකින් නිශ්චල වෙනු සන්තිත්තති සනිසීතති ඒකෝදී පෝති සමාධියති. ඇතුලාන්තේ නිශ්චල වෙනවා. ඇතුළන්තේ නිශ්ශල පිහිටනවා සංසිද්ධෙනවා සමාධිය පිහිටනවා. ඒ සමාජි මත්තින් පාඩන් කරඩ සමාධි මත්යඉතින් විභාගයට ගහිෙල්ල මුහුණ දෙන්න ඔබට ඉහළම ජග්‍රහණල් බන්න්න පුලුවන් විභාග පැත්තතික් ඒවත් අවස්සයිනි ඒවා අවශ්‍යයි ගැනන් අපිට නෙවෙයි ලෝකයක් කොච්චර බණකිවත් කොච්චර ධර්මය පෙන්ලා දුන්නත් අපි ලෝකය කටයුතු කරනන තමන්ගේ මුුණාවට ඉතින් එහෙම අඥාන ජනය තින් විනාශවිඩෝඔන්නේ හතක් ොහොම හරගන්නවනම් ඒ හපත කොරගත්තාව එනිසයි ඒ පැත්තත් මෙල්ලදීන් හැබැයි ධර්මය හැර සධාතනික සැපතක් උදාකර දෙෙන අන්ු විතාල්පයක් නම් නැත එබවත් මතකතියාගන්න විභාගයට යන දරු අරවිදියට කැල මුුණු මනස නිශ්චල කරගන්නඩ අනන්ත පුදුගන සේපත් කරන්න පාඩන් කරන්න සල්ල විවාාගයට මොහ විභාගයට එනීහිටින් පැකාලයක් පැබාගයක් වගේ කාලය ඇතුළත ඇතුළතක් එතකට සමාධිමත් මන මුණ ගැහෙනවා නීවරණ පහවෙල යනවා ඥාණි උපදිවා. පට මේව සමාධී පච්චයක ඥාන. සමාධිමත් සිතකයි ඥාණි උපදී. විවාාගගේ ලයාාති සමාධමති තක්ති මුණොත් තමයි හොඳින් විභාගට උත්තර ියාන්න පුළුවන් වෙන්නේ. කැලමිච මනසක් න තිබුණේ වෙලව අ ඥානකමයි පවතින්නේ. ප්‍රඥා දුර්ුවලයි. පංචි මේ ක්වය පංචි මේ භෙක්ෂේ ආවරණ නීවරණ චේත සෝපක් ලෙ සසා පඥා දුබ්බලී කරන එන පංචනී රන්න පවතින වෙලාවක සමාධිය දුරුවලයි ඥානය මෝටයි එන්සායි යවගේ වෙලාවක විභාග ලිවුවෝත් ප්‍රතිඵලය ඒ වගේ මෝටයි මෝටෙල ඉටවාසි ගෙදරින් බැනුම් හඩුවයි ච්චරත් විය දංකලයකු ඔන්න අරං අපපු ප්‍රතිඵලය කියෙන් එනිසා නොකැල්ලඹුණු මනසක් ඇතිකරග හැමතිය බුද්ධදම සං ස්‍රවිරත්නයක වුණේ සේපත් කර දන අම තරමේ ධර්මයහන් නැත්තං ඒ මටමින් එකගැන් ධර්මයහන් නෑ ධර්මයහන්න වෙලාවක් නෑ තාම කල්ලේ දුන්නේ නෑ හැබැයි තමන්ගේ දිනදා ජීවිතය කටයුතු සාර්ථ කරගන්නඩ ුුණත් ඒ සමාධිමත් හිතායි ඥානය අවශ්‍යයි ඒනම් හැමතිස්සම සමාධිමත් හතකින් යුක්තවාසය කරනවා නම් එහි ඥානය පවතින් එහෙනම් ඒ ආකාරය ජීවිතයකත් ගත කරන්න දක්සුණු ඔොබට අඩම තර මේ ලෞකිත ජීවිතයක් සාර්ථ කරගන්න පුළුවන් කම ලැබෙනවා ලෝකෝස්තර ජීවිතයට ප්‍රවිශ් නොවන අදහස් කරන්නේ ලෞක ජවිත සාර්ථත කරගන ලෝක අන්න කියරනවී ඒ කාන්ට මේ ලෝකෝතර ධර්මයට යොමුෙන්ද නමුත් ඒකට කාලය තාමන වේනම් තමන්ගේ අඩුමතර ලෝක ජීවිත සාර්ථත කර නන්ත බදුගුණ දම්ගුණු සංගුණු සීපත් කරන්න එඇදා චත්තමානවකට අසරි මත්ව බුදුපයන්හස කියයාදුේ ක්‍රමේ ඔ චතුරාර් සත්‍යවබෝධ කල දෙෙන් වෙල්ලාවක් නෑ දැම්ම අන්ඩාසන්නයි ඉතින් ඔගේ ඥානයේ හැටියට තුර සත්්‍ය බෝතරගන්න බහයයි හොදී එනිසා ඒදරට පිට න කමේ තු නේ තම බද්ධ ම්ම සංගත විතරත් යන්තු නස්කන්ද කියලදන යෝවාදත පවරෝ මනු ජේසු යැදි වශය එප මානකින් සැපේයට පත්වන් අප ප්‍රමාණ සැපයට පත්ව වන දිය ලෝකි පසුව සෝවාම් පලේටත් පත්වුණා ලෝකෝතර ශාන්තියටත් පුරුමකාරයෙක් වුණ එනම් මෙන්න මේ විට නොකැලඹුණු සිතක් තිබුණොත් විතරයි අපට ඇත්තව දකින්න පුළුවන් කැලඹිච්චි සිතකට ඇත්තපේ නෑ නො කැලඹිච්ච සිතකට ඇත්තපන් දැ බලන්ඩ අම්මයි තාත්තා අම්මයි තාත්තයි දෙන්නගේස්වභාවි පොඩ්ඩක් වෙනස් දැනට මෙහෙම දාරණයක්කම් යම්කිසි හමුදාවේ පුතෙක් අඩ කරන ගෙදරක්ට හමුදා සිබලේ තමන්ගේ පුතා අම්මයි තාත්තයි ෙර පුතා හමුදාවන්න මේ යුද්ධ කාර්තාලයක් හැමති මම්මගේ හිතේ චලනය වැඩි නය මොනෝහරිවෙ දන්නෑ මගේ පුතා දිම රකින්ටොන්දයම් පු දෙියන්ගේ පුදුන්ගේ සරණයි කියකිඉන්න වෙති ඔහම ඉන්න කොට එක් පර්ම වාහනක සදධයක්කහින් සැකයෙන් දුවගෙන ගිහිල්ලා පල කොට හමුදවාහනයක් ඇවෙල්ල නතර කළි. හාත් පස බැලුවවා තමන්ගේ පුතාවත්ධාවේ නෑ පුතෙක් නේ පුතානේ වෙන හමුදාවේ නිලධාරී දෙන්නේ බැහැලෙනවා. අයිගේපු බුදු අම්ම ඉවරෝ මංවිවරෝ අයයෝ කියලා පාපුුවට ගහගැෙන ගහගෙන ගහගෙන එහෙම්ම තොරෝ උළුවස්ස ගාව අම්ම කැෑ ගහනෝ විලාපගහන්. නිදාර තාත්තා තාතත් හෙම වුණද තාත්තාක් කැලමුඩින සාතමකොකි මේ මනුස්්‍යෝ මෝරිගට හැසිරින් ඇතුව උොඩක් ඉන්නවා ෑනුකා මොක දනේ කියලාදත් නැතම් මග රම්ම හිත හිට හැම තිස්ස ොයි පනිවිදයි කියලකොයි වෙලාකා රම්මගේ චිත්‍රිය ඇතිබ නොවල චිත්‍ර ඔයි වෙලාකාහරි ොයි දරි ජිප් එකක්ැවිල්ලා යි මේ පණිවිඩ කියට ඉතින් ගහිල් බලන්නකොට ජිප්ප කැවි පනිවිඩය කියන්න රන්නේ අයි ඇයි විලාප ගා්ඩගත්ත තාත්ත කිවා කෑ ගහන්න ඇතු ඉන්නවා කෝයි පොඩ්ඩා මේ කහගන්න මොකක්ද මහත වෙලාදී මොකුත් වුණේනයන්ක අපි මේ ලඟටාපගවා අපි හවලා යාල් පුතා ගයාල්ලක් නිකම් බලයන්ඩාවන් ක එතකොට අරම්ට මහහිවිලි ලැජ්‍යාවක් ඇතින් ඔතන ලසර ටෙරි නාටි ජවලනිකාක්ති ඊටහාගෙල ධර්මය දකි ඇයි අම්මගේ හිත එච්චර කැලපිලා තිකුන් ඇයි අම්මටේ මොහොතේ ඇත්ත දකින්ටත් තිස්සල මුලාවට පත්තුන් ඇත්තගෙන දැනගන්නටත් තිසල මුලාවට පත්ව ලිවර ඇයිඒ කැලිච්ච වන්සසික නති හැමතිශ පුතාගෙරේ දැඩිස්නේ අම්ම තුළයි වැඩියහම සෙනහසති ලෝක සම්බධය ිනි නාටියටරුවුණා ඔවු අම්මා තුළයි දරුව ගැන වැඩිම සෙනනිහස යන මොකද අම්මල තමයි දන්නේ දරුහදපු දුක එක ලෝකෙයට සාධාරණ කතාව. ලෝකෝතර ධර්මී සර සමාවක් නැත. අම්මා තා අම්ම තාත්තා දවා දරුව කියලා සම්බන්ධතා තුළින් ගැස්වෙෙන කර්මනම් සංසාරිදික් ගැන. සංසාර කතාපෘත්තියට ජවනිකා කුමක්ද කියන කරණාවදාල නෑ ජවනිකාවකුමක් වුණා රැස්වෙන්ණ කර්මය නම් ඒ හොඳට මෑ ඒ කතාවේ චරිතවල නම් ඒ කතාවේ දෙබාස්වල ස්වභාව ඒ කතාවේ ජවනිකාවල දිගපාල යොකිසි දෙයක් අදාර එනම් බලන්ඩ නොකැලැඹුණු සිතකටයි ධර්මය දකිින් ළන් අම්මක්ගේ හිත කැල බිලා තිබු අම්ම කැලපිච්ච මනසකින් හිටියි එනිසායට සත්‍ය පේෙන්නෑ අසත්‍යයක් සත්‍ය වසිෙන් පේෙන්ට පටන්ග ඇම තිස්සම හොල්මං ගැන හිතහිට රෑට ඉන්න විනිහෙට්ට අපි තමක රෑ හොල්මං ගැන හිතහිෙ ඉන්වා කියලා කාම්බරේට වෙලා මේ වෙලාවි කොහෙද යන බලලේ පනින්න ඇවිලා ඔහලට හොඳටම ඇති කොහෙද යන බලලෙ භිත්්‍ය දිග ඇවිල්ලා පානිනවා කාබරේට හොඳට මැති මොකද ඒ ගැන හිතමින් හිටියේ මනස කැලවෙලා තිබද අර පුංචි දේටත් හිට ගැස්සෙනවා ගැසනෝ කිවේ කම්පා වෙනවා හිත ගැසෙනවකි සින්දුවලත්තිය කියන හිතිය සුන හිලද කළ ගැස්සනෝ කිවේ කම්පා වෙනු කලණී වෙනවා එතකොට හනම් ඒ ගැසිීච්ච හිතකට කම්පාවිච්චි හිතකට සරණ වන හිතකට ඇත්ත පේනිි නෑ චලනයේ නිසාම ඇත්ත පේන්න දැන් විල කැළඹුට හම විලේ පතුළ බලන්න බෑ විලේ පතුල පොච්ච රලංකාර වුණත් විලේ පතුල පේන්න කැවිච්ච ජලාසය ඇබැයි ඒ විලම නිශ්සල වෙච්ච දවසට ඒ විලේ පතුළ පේන්න එෙනම් සම්මා සම්බුදු පියාන සැපට දෙශනා කරනවා නොකැලැඹුණු මනසට යුක්තව වාසය කර නාර්ශ්‍රාවකෙක් බාට පත්වෙනවා බණහන කෙන එනම් ඔබ තුම් ධර්මයට කන්දයගෙන ගැ සහෙන කාල අටිස්සේ උතුමූ කුසලකමාධී වර්ධනය කරගනින් එවතුම් සමාධය තරමයි මේ දැන් තමන්ට සුවය පිණිස පවතින්නේ ඒම ත්‍රමයි තමන්ට ප්‍රඥාව පිරිිසත් පවතින් ඒමයි තමන්ට විභුක්තිය පිරිිසත් යථාබූත ඥාන් දර්ශය පිණිසත් පවති